එළමෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවන් අද සිට ආරම්භ වෙනවා. කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය අද සිට විශේෂ කාල සටහනකට අනුව සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මහනුවර සිට බදුල්ල දක්වාත් කංකසන්තුරේ සිට අනුරාධපුරේ දක්වාත් දුම්රිය විශේෂ ගමන් වාර ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය අධිකාරී එන්.ජේ. ඉන්දිපොළගේ ප්‍රකාශ කළේ. ඒ අනුව එම විශේෂ දුම්රිය කාල සටහන අද සිට දෙසැම්බර් 31 වනදා දක්වා ක්‍රියාත්මකයි. අද දින රාත්‍රී 7:30ට කොළඹ කොටුවෙන් බදුල්ල බලා විශේෂ දුම්රියකුත් බදුල්ල සිට සවස 5:20ට කොළඹ කොටුව දක්වා විශේ෷ දුම්රියකුත් ධාවනයට එක් කළ තින එම දුම්රිය දෙසැම්බර් 22, 23, 25, 26 යන දිනවල ධාවනය කිරීමට කටයුතු කරලා තිනවා. ඊට අමතරව 23 වෙනිදා උදෑසන 7:30ට විශේෂ දුම්රියක් ධාවනයට යොදවලා තිනවා. මීට අමතරව මහනුවර සිට බදුල්ල දක්වාත් දෙසැම්බර් 23, 25 යන දින දෙකේ උදෑසන 7:00ට දුම්රියක් ධාවනයට යොදවලා තිනවා. කංකසන්තුරේ දක්වා දුම්රියක් ධාවනයට යොදවලා තිනවා. කොළඹ කොටුවෙන් උදෑසන 5:30ට ධාවනය කරන දුම්රිය දිනපතා ජනවාරි 6 වෙනි දින දක්වා දිනපතා ධාවනය කිරීමට කටයුතු යොදලා තිනවා. මේ අතර ලොකෝමොටිව් එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් CM සේනානායක ප්‍රකාශ කළේ වහාම නව රියදුරන් බඳවා ගත යුතු බවයි. එසේ කළේ නැත්නම් දන්වන්නේ නැතිව වර්ජන ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ආසන්න වශයෙන් සියලු දුම්රිය ගමන් වාර 80ක සංඛ්‍යාවක් මේ වන විට අවලංගු වෙලා තියෙනවා. මේ දුම්රිය රියදුරන් හිඟතාවය නිසා තමයි මේ දුම්රිය දිගින් දිගටම අවලංගු වෙලා තියෙන්නේ. දුම්රිය රියදුරන් 84 දිනකට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාමයන්ට නියමිත වෙලා තියෙනවා. එතකොට දැනට අපේ සේවයේ දුම්රිය එන්ජින් රියදුරන් 458ක ප්‍රමාණයක් අපේ සේවයේ ඉන්නවා. එතකොට 458න් දැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථිර වශයෙන් සේවය කරන දුම්රිය රියදුරන් 270කට පමණ ප්‍රමාණයක් තමයි ඉන්නේ. අපි එළඹෙන 29 වෙනි දින මේ සම්බන්ධයෙන් නිශ්චිත විසඳුමක් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අවුරුද්ද අවසන් වෙද්දිවත් මේ අදාළ පෙළ උසස් වීම සම්බන්ධ ලිපිය සකසලේ අදාළ රියදුරු මහතුන්ගේ ගැටලුව හෝ විසඳයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. වැටුප් කේතේ සම්බන්ධ බඳවා ගැනීම පටිපාටි හදාගන්නේ අදාළ ගැටලුවත් විසඳන්න කඩිනමින් මැදිහත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් මේ මාසේ අවසන් වෙද්දිවත් නිශ්චිත විසඳුමක් දෙන්න ඒගොල්ලෝ ඉදිරිපත් නොවුනොත් පෙර දැනුම් දීමකින් තොරව අදාළ වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළමෙන්න අවශ්‍ය වෙයි. මේ අතර අද සිට දුරගමන් සේවා සඳහා අතිරේක රට 100ක් යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පණ්ඩුක සුවර්ණහංස අපකල විමසීමකදී ප්‍රකාශ කළා. ප්‍රධාන නගර ආවරණය වන පරිදි ගමන් වාර වැඩි කර බස් රථ යෙදවීමට අපි බලාපොරොත්තු වෙන අවශ්‍ය උපදෙස් ලබා දීලා තිනා. විවිධ ප්‍රදේශවලට දුර බැහැර ප්‍රදේශවලට ගමන් සඳහා පැමිණෙන ජනතාවත් වැඩි වෙන්න පුළුවන්. ඒ සඳහා අපි අතිරේක බස් රථ මේ වෙනකොට 100ක් පමණ සූදානම් කරලා තියෙනවා. තවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ කිසිදු ගැටලුවකින් තොරව අවශ්‍යතාවයේ අනුව බස් ධාවනය සිදු කරන බවයි. සුපුරුදු පරිදි අපි බස් ධාවනය කරනවා. කිසිදු බියක් සැකයක් ඇති කරන්න එපා ජනතාව. විශේෂයෙන්ම අතිරේක බස් රථ අවශ්‍යතාවය තියෙනවා නම් ඒ බස් රථ අපි යොදවන්න ජාතික ගමනාගමන කොමිසම සභාව හරහායි අවශ්‍ය කටයුතු කරනවා. ජාතික ගමනාගමන කොමිසම සභාව හා පළාත් වාහන අධිකාරී ලීබක් කරොත් අපිට අපේ අතිරේක බස් රථ ලබා දෙන්න හැකියාව තියෙනවා. ඉතින් කෙසේ වෙතත් කාලගුණය තත්ත්වයන්ව පාරවල් ගණනාවක බස් ධාවනය කරන්න හැකියාවක් නැහැ. විවිධ ප්‍රශ්න තියෙනවා ඒ පාරවල් වල. එම් නායයම් ඇති වෙච්ච පාරවල් වල අපිට බස් ධාවනය කරන්න බෑ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.